හොඳයි හැමෝටම සුබ දවසක් ආයුබෝවන් පුතේ හැමෝටම ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් දැන් මට කියන්න හැමෝම සිංහල අංක කරාද සිංහල අංක 3 වෙන පේපර් එක කරලා නේද ඉන්නේ ආසෙ රයිට් අපි ඒකට යමු එහෙනම් නේද හරි අපි මුලින්ම ඡේදය මොකද්ද කියලා බලමු මේ වෙලාවේ පුතේ ඔයගලට ලියන්න දෙන්නේ නැහැ ඒක නිසා වේලාසන ලියලා තියෙන්න ඕන මම කිව්වා පැවරුම් කට්ටලේ ලියලා තියන්න කියලා ගණිතයේ සිංහල ඔක්කොම කරලා තියන්න කිව්වනේ තිරේ පේනව නේද හොඳයි මෙන්න අද ඡේදය අද අපි අකුරුත් එක්ක සෙල්ලමක් කරනවා හැමෝම මේකට සහභාගී වෙන්න ඕනේ පවනි හැමෝටම ඇහෙන්නට හයියෙන් කීවාය ඉස්සෙල්ලාම අපි පිළි නැති අකුරක් කියවනවා ඊට පස්සේ ඉස්සරහම ඉන්න කෙනා ඒකට පිල්ලක් දාලා කියන්න ඕනේ ඊළඟට ඉන්න කෙනා තවත් පිල්ලක් දාලා කියන්න ඕනේ හැමෝටම තේරුණාද පවනි යසුවා හොඳයි පාඩමේ නම මොකද්ද අකුරුත් එක්ක මතකයිද අකුරු සමග සෙල්ලම් අකුරු සමග සෙල්ලම් මේ පිල්ලම් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් අපි මේ පාඩමෙන් මේ ඡේදය ලබා ගන්නෙ අපි බලමු ඡේදයෙන්ම තෝරා ලියන අවස්ථා තියෙනව නම් එහෙම තෝරා ගන්න ඕන එහෙම නැත්නම් අපිට හිතලා අහන ප්‍රශ්නෙට අදාළ උත්තරේ ලියන්න ඕන බලමු ඕගොල්ලෝ අද කීයක් සාර්ථක වෙලා තියෙනවද කියලා පළවෙනි ප්‍රශ්නය මෙහිදී සිසුන් විසින් කළ සෙල්ලම කුමක්ද මේ ඡේදයට අනුව මොකද්ද මේගොල්ලෝගේ සෙල්ලම පැහැදිලිව තියෙනව නේද අද අපි මොකද කරනවා කියන්නේ අකුරුත් එක්ක සෙල්ලමක් කරනවා දැන් මොකද එනම් උත්තරය මේගොල්ලෝගේ සෙල්ලම මොකද නම කොටු කරලා පෙන්නවා හැමෝටම මේක පේන්න ඕන අද ඒගොල්ලෝගේ සෙල්ලම අකුරුත් එක්ක සෙල්ලම තමයි උත්තරය විරස් උත්තර ලියපු අයට චූටි වෙලාවක් දෙනවා කියවන්න මම ඒව හරි නම් හරි කියලා කියන්නම් අකුරුත් එක්ක සෙල්ලම කුමක්ද සිසුන් විසින් කළ සෙල්ලම අකුරුත් එක්ක ඒකට වැරදි දාන වෙනවා. තව කවුද ඉන්නේ? වෙනස් උත්තර නැහැ නේ. හරි. අකුරුත් එක්ක සෙල්ලමක් නේද? හලෝ. ඔව්. පුතාලා තවත් උත්තර තියෙනවා නම් කියන්න පුළුවන් අපි දෙවෙනි එකට යමු. උත්තරය දෙවෙනි එක බලමු මෙම සෙල්ලම ආරම්භ කරන්නේ කුමකින්ද? කුමකින්ද නේද? දැන් අහන දෙයට ගැළපෙන්න අපි වචන පාවිච්චි කරන්න ඕනේ. සෙල්ලම ආරම්භ කරන්නේ කුමකින්ද? ඡේදයේ උත්තරය තියෙනවා පුළුවන් නම් හොයලා කියන්න. පිළි නැති අකුරකි. අන්න හරි දැන් මේ කුමකින්ද කියද්දී අවසානයේදී කින් කියලා එනවනේ කුමකින්ද අපේ උත්තරේත් එහෙනම් අවසන් වෙන්න ඕනේ ඒ විදිහට. ඒක තමයි හරිම උත්තරේ කියවෙන්නේ.
කුමකින්ද අකුර තින්. එතන ගැළපෙනව නේද? කොහේද ඔය උත්තරේ තියෙන්නේ බලමු අපි. ඉලි නැති අකුරකින් ආවේ තින්නේ. දැන් ඡේදේ නම් තියෙන්නේ පිළි නැති අකුරක්. මම ඉස්සෙල්ලාම මම පිළි නැති අකුරක් කියනවා. ඒකිනේ දැන් පටන් ගන්න ඉස්සෙල්ලාම. අපි හැබැයි උතන ලියන්න ඕන උත්තරේ ලියනකොට පිළි නැති අකුරකින්. එහෙම හදලා ලියන්න ඕන. රයිට්. දැන් මට කියන්න. ඔය ඡේදයේ තියෙන විදියට පිළි නැති අකුරක් කියලා ලියපුවා ඉන්නවනම් කියන්න කවුරු හරි. පිළි නැති අකුරක් කියලා ලියලා තියෙනවද? ඒක ගැළපෙන්නේ නැහැ. අහන ප්‍රශ්නේ වචන වලට ගැලපෙන්න අපි උත්තරේ හදලා ලියන්න ඕන. සර්. ඔව්. පිළි නැති අකුරක් කියනවා. ආරම්භ කරන්නේ කුමකින්ද පිළි නැති අකුරක් කියනවා. වැරදි. දැන් අහන දෙයට ගැලපෙන්නේ නැහෙනේ. ඉස්සර කාලේ නම් ඡේදයෙන්ම තෝරා ලියන්න කියලා ආපු අවස්ථාවල ඡේදයෙන්ම තෝරලා ලියන්න තිබුණා. දැන් ගොඩාක් විට එන්නේ 2019 ඉඳලා 2021 අවුරුදු තුනේම ආවේ ඡේදයේ ඇසුරින් හරිම උත්තරේ හදලා ලියන්න ඕන. තෝරගන්න අවස්ථාවල් වල විතරක් තෝරගෙන ලියන්න තියෙන්නේ. දැන් මේක අහන ප්‍රශ්නෙට ගැලපෙන්නත් ඕනේ. පිළි නැති අකුරකින්. හරි. 3. මුලින්ම ලබා දුන් වචනයට පිල්ලමක් දාලා කියන්න ඕනේ කවුරුන්ද? මම උත්තරේ හොයනවා දැන්. මම ඉන්න කෙනා. ඉස්සරහම ඉන්න කෙනා. ඉස්සරහම ඉන්න කෙනා. ඔව් දැන් අහන ප්‍රශ්නෙටත් ගැලපෙනවා ඒකනේ. පිල්ලමක් දාලා කියන්න ඕනේ කවුරුන්ද? ඡේදයේ තියෙනවා ඉස්සරහම ඉන්න කෙනා. හැබැයි පුතේ මේ ම අකුර දුරස් කරලා ඡේදයේ තියෙන්නේ. ඔයාලටත් එහෙම නේද? ඕ ඒක ලියන්න ඕනේ එහෙම තමයි. ම අකුර දුරස් කරලා ලියන්න ඕන. උත්තරේ නම් මම මේක හදන්නම් පොඩ්ඩක්. මේ මොකද මයන්න දයන්න යයන්න දුරස් වෙන අකුරු ඈත් වෙන අකුරු ඒවා අකුරක් වුණාට පදයක් ලෙසයි ගන්නෙ. ම ද ය මයන්න ඈත් වෙනවා. සමහර වචනවල ද ඈත් වෙනවා. සමහර වචනවල ය ඈත් වෙනවනේ. හරි ඉස්සරහම ඉන්න කෙනා. ඊළඟ එක බලමු. සංඥක අකුරක් යෙදුණු වචනයක් සොයා ලියන්න. සිංහල අක්ෂර මාලාවේ සංඥක අකුරු ඊළඟට ගා ඤ ණ දාඹ සංඥක අකුරු පහ මතකේ තියාගන්න. බොහෝ විට අහනවා මේක නේද? ගා ඤ ණ දාඹ අර නේද? ඊළඟට තව තියෙනවනම් කියන්න පුළුවන්. තවත් තිබෙනවනම් ඕගොල්ලොන්ට හම්බුණා නම් කියන්න පුළුවන්. නෑ නේද? ඊළඟට කියන එක හරි. හරි. ඉදිරියට යමු එහෙනම්. පස්වෙනි ප්‍රශ්නේ මෙම සෙල්ලම අනෙක් අයට පැහැදිලි කර දෙන්නේ කවුද? කවුද පැහැදිලි කරලා දුන්නේ? පවනි. ඕ අවසාන හරියේ තියෙනවා පවනි බව මේ වැඩේ කරන්නේ නේද? හරි. පවනි පිළිතුර පවනි. පවනි හැමෝටම ඇහෙන්න කිව්වා. අවසානයේ තියෙනවා පවනි ඇසුවා. පවනි නේද? 6. ඇලපිල්ල හා කෙටි ස්පිල්ල පමණක් යෙදුණු පදයක් සොයා ලියන්න. නැටි. ඇලපිල්ල. යන ශබ්දේ ඇලපිල්ල ආ ශබ්දේ තියෙන්නේ. කෙටි ස්පිල්ල යන ශබ්දේ තියෙන්නේ. පමණක් කිව්වොත් මොකද්ද ඒක වෙන්නේ? පමණක්. ඒ දෙක විතරයි තියෙන්න පුළුවන්. අන්න හරි. ඒ දෙක විතරයි තියෙන්න පුළුවන්. සහභාගි. මොකද උත්තරය? සහභාගි. අපි සහභාගි කියන්නේ නැහනේ. සහභාගි. ඒතරම ඇලපිල්ල බා යන්නේ. කෙටි ස්පිල්ල ගියන්නේ සහභාගී. තවත් ඒ වගේ හොයල් දෙන්න මට. අවුරු හරි නැති කියලා ලිව්වද? නැති කියලා ලිව්වද කවුරු හරි? නැති කියලා ලිව්වේ නැද්ද කවුරුවත්? නෑ නේද? නැති කියලා එක වැරදි. ඇයි? එතන තියෙන්නේ පුතේ නෑ යන්නේ තියෙන්නේ ඇලපිල්ල නෙමෙයි. ඇදපිල්ල. කෙටි ඇදපිල්ල. එහෙම වැරදිලා ලියන ළමයි ඉන්න මේකයි මම ඇහුවේ උත්තරේ සහභාගී කියලා ගන්න පුළුවන්. ඊළඟ එකට යමු. 2. ඡේදයෙන් අහන ප්‍රශ්න අවසන්. පහත දැක්වෙන වචන වලින් ස්ත්‍රීලිංග ඒකවචන අතීත කාල ක්‍රියාපදය තෝරා ලියන්න. පසින්දු මොකද්ද ඔයාට ප්‍රශ්නයක් අහන්න තියෙනවා අහන්න පුළුවන්.
අතීත කාලේ ස්ත්‍රීලිංග ක්‍රියාපදයක්. හරි. ශබ්දේ මට කියන්න හැමෝම ඇහෙන්න. ස්ත්‍රීලිංග ක්‍රියාපදයක්. ආය. ආය. ආය ශබ්දේ භාවිත කරන්න පුළුවන්. එතකොට කලාය කියන එක හරි. මේ කලාය කියන පදය ආය ශබ්දයේ තියෙනවා. ස්ත්‍රීලිංග ඒකවචන උක්තපද සඳහා පාවිච්චි කරන්නේ අපි මේ ක්‍රියාපදය හඳුන්වද්දී ස්ත්‍රීලිංග ඒකවචන අතීත කාල ක්‍රියාපදයක් කියලා අපි හඳුන්වනවා. හරි නම් හරියට දාන්න පුළුවන්. ඉරක් හඳින්න තියෙන්නේ වගේම අතුර ලියන්න නේද? ඔයාලා ලිව්වද පුතේ ඒක? ඉස්තනක් නෑ නේද? නෑ සර්. නෑ සර්. ඉරියඳපු අය කවුද ඉන්නේ? අපි ඒක නිසා ඉරියඳපු අයට දෙමු මේ වතාවේ. කවුද ඉරියඳපු අය? ඉරියඳපු අය හරියට දාන්න. අමන්නේ හරියට දෙන්නේ ඒගොල්ලෝ. පහත වාක්‍යයේ ඉරියඳි පදයට ගැළපෙන විරුද්ධාර්ථ පදයක් ලියන්න. පුතේ ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේදී පේපර් කරනවා ඇති. කියවීම හොඳින් කරන අය උස්සන්න බලන්න. කියවීම හොඳට කරන අය අවබෝධයෙන් කියවීම. දැන් අවබෝධයෙන් කියවනවා නම් කාටවත් වරදින්නේ නැහැ. අත්උස්සන බලන්න අවබෝධයෙන් කියවන අය. සමාරු ඉන්නවා අවබෝධයෙන් කියවන්නේ නැතුව ප්‍රශ්න දිහා බල බල වැඩ කරන අය ඉන්නවා. උපදේශවල වෙන වෙන දේවල් තියෙද්දි ඔයාලා වෙන වෙන දේවල් කරනවා. ඒතකොට කවදාවත් පුතේ හොඳ ලකුණක් ගන්න බෑ. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙද්දි අවසාන හරියේ හොඳ ලකුණු වලට යන්නේ අවබෝධයෙන් කියවන අය. මං හිතනවා ඕගොල්ලෝ හැමෝම අවබෝධයෙන් කියවාවි කියලා. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. ඒක නිසා ඇන්සල හරි ඇඟිල්ල හරි යවමින් අහන ප්‍රශ්නේ හොඳින් කියවන්න. ලැබෙන උත්තරය ලස්සන අකුරින් ලියන්න. එහෙනම් මොකද්ද කියන්නේ? ඉරියඳි පදයට ගැළපෙන විරුද්ධාර්ථ පදයක්. පදයට විතරයි වාක්‍යෙම ලියන්න ඕනේ. ආරම්භය කියන එකට විරුද්ධාර්ථ පදේ මොකද්ද? අවසානය. අවසානය. ඉස්තැනට ගැළපෙන පදේ තෝරා ඉරක් අඳින්න නේද? යටින් ඉරක් අඳින්න. මේක අපි හදන්නේ උක්ත පදය හොයාගෙන එයාට ගැළපෙන ක්‍රියාපදය හොයාගන්න ඕන. ආ දැන් පටන් ගමු. මම වැඩිහිටියන්ගේ අවවාද. ආ දැන් හැමෝම කියන්න කවුද පුතාලා උක්ත පදය? මම. එතකොට ක්‍රියාපදය කීයකද හොඳ? මියන්නද මුයන්නද? මී. එනම් ඔන්න උත්තරේ ගත්තා. ඉරක් අඳින දේනේ පිළිගත්තේ මී. පිළිගත්තේ මී. දෙක පසින්දු සහ සඳරු උදෑසනින්ම පාසලට ගියේ තියෙනවා ගියහ තියෙනවා. දැන් සහ කියන එක අහම උක්තේ සඳහා දෙදෙනාම අපිට ගන්න වෙනවා. ඒතර මෙතන බහුවචන උත්පදයක් තියෙන්නේ. ද සහ කියන ඒ නිපාත පද තුනෙන්ම උක්ත පදේ බහුවචන වෙනවා. පසින්දු සහ දෙදෙනාම එකට උක්ත පදයට ඉන්නවා සඳරුත් ඉන්නවා. මොකද්ද ක්‍රියාපදය? ගියහ. තුන බලන්න සිංහදේනුව. හරි සිංහදේනුව කියන පදයේ මොන වගේ පදයක්ද කියන්න බලන්න. හින්දු පෙරහැර. ස්ත්‍රීලිංග. ස්ත්‍රීලිංග. ඒක තමයි. ඒක අතීත කාලයේදී නම් මොකද්ද ශබ්දය? මෙතනත් ලියලා දෙන්න. ආය. ආය. ආය ශබ්ද. ආය. තිංගු ආය. නැලපිල්ල දාන පුුවන් තරමකටම. තිංගු ආය. හරි. එහෙනම් පස්වෙනි එකට යමු නේද? අහා ආතවැකී ඇති යුගල පදයේ සම්පූර්ණ කරන්න අපි බලමු පුළුවන්ද කියලා. අපි ගෙවල් හිස් තැනක් පිරිසිදුව තබා ගනිමු. මොනවද? දොරවල්. දොරවල්. ගෙවල් දොරවල්. දෙක විහය පහත දැක්වෙන වචන ගලපා අර්ථවත් වැකියක් සාදා ලියන්න. ඔගලොන්ට මෙතන තියෙන වචන පහයි මික්ස් වෙන්නේ නැහැ. හැබැයි සමහර ලාට ගොඩක් තියෙනවා නම් මේ මගේ හරින්න පුළුවන් අංක දාමු අපි. සර්පයා වේගයෙන් මකුළුවා පස්සේ පැනුවා. මේක මාරු කරලා ලියන්නත් පුළුවන් හැබැයි. හැබැයි උක්තේ සර්පයා වෙන්න ඕන. මකුළුවා මුලට දාන්න බෑ කාටවත්. මෙහෙම ලියපුවා ඒකෝ. සර්පයා මකුළුවා පස්සේ වේගයෙන් පැනුවා. කියන්න ඉන්නව නම් Sir. Oh, sir. Oh, sir.
Eka hari, hari. Dan mihma pelapote noti gunat, eva ke hari. Muka dahani artawat veki ak nehanne. Arte diye nama itu udah sarapaya uktapadeya. Makulua gebitba selwan. Ikat marukulat kamanne. Mevidiyat hari. Sarapaya vegen makulua pase venuat hari. Tawakramayak tiyenawa. Sarapaya makulua passe vegen pennuwa ehemath hari. At strilinga padaya kiyanna yahaluwa yeliya da yahaluwa kiyadi pude balana luyanna murdajala tiyenne eka hadenne murdajala walimmai ehena yahaluwa murdajalu tiyena nisa yeliya liyaddi api murdajala Menne melu hari ini murda jele hari ini murda jele bawa kita kan? Yehliya, yahaluwa yehliya. Dengan apa teriak nani peti pitu itu? Sudusu viramala kunu yodan. Viramala kunak enatenak animarim nevatima api kiyewadi natravim nasidu imak pena. අද පුස්තකාල පන්තියක් කරමු. අන්නේ දැන් නවතිනෝනේ අපිට. අද කින්තන නවතුනේ නැහැ. දැන් මේක සාමාන්‍ය පරිදි කියවුවොත් අද පුස්තකාල පන්තියක් කරමු. අපිට කොහේද සාමාන්‍ය නවතින්න පුතේ කියන්න බලන්න. අද කින්තන නවතින්නේ නැහැ. යෙවීමේදී අපිට නවතින තැන තමයි කරමු. එහෙනම් එතන විරාම ලකුණ මොකක් හරි දිනනවා. මොකද්ද විරාම ලකුණ? තිත. ළමයි එක හඬින් කීහ අවසානයටත් තිත. හැබැයි දැන් අර මුලින් වාක්‍ය කිව්වේ කවුද කියලා අවසානයේ සඳහන් වෙනවා. කවුද කිව්වේ? ළමයි. ළමයි. එහෙනම් කියපුවා මෙතන ඉන්න නිසා අර බලන්න ඒ ප්‍රකාශය කියපුවා අයිතිකාරයෝ මෙතන ඉන්න නිසා අපිට ඒ කොටසට විතරක් 66 99 විදියට යුගල උඩුකමා දැමීමේ අයිතිය තියෙනවා. එහෙනම් විරාම ලකුණ මෙතන තුනක් තියෙනවා. මොකද තිත එන්න ඕන යුගල උඩුකමා එන්න ඕන. දැන් මේ යුගල උඩුකමා දානකොට මෙන්න මෙහෙම දැම්මොත් හරිද අපි හිතමු මෙහෙම මොකද්ද තියෙන්නේ අද අපි අද පුස්තකාල පන්තියක් කරමු නේද අද පුස්තකාල පන්තියක් කරමු අද පුස්තකාල පන්තියක් කරමු Yugala udukamawa. Hari ada api suba petum patak gena igena gannawa. Upandina suba petumak. Suba petumak hadaddi oyalata puluwan yaluwata wish karanna gedaradima card ekak hada ganna. Api ara 3 wasari dinan chithrayak enda. Balanna 7 wasari 5 wasari. Kadadasi walin paata kadadasi walin me wage nirmanayak hadannat puluwan alawala kolalawala heda kala kapala. Lassan kalawanna puluwan den me rupayema wenno ne neida dakunu patte tamai eyage vistare danni 2021 4:30 upandine samarana viduni ayatma akkata suba upandinaya kiya prarthana karami mita sanduni sankalpana den me upandine kawuda aitigariya kawuda me upandine samarana kena Hari දැන් ප්‍රශ්න වලට දෙනු සුබ පැතුම් ලබන්නේ කවුද? දැන් මේ කාඩ් එක ලබා ගන්න කවුද? විදුනි ආත්මාක්කා. අයම ඉවත් වනේ අක්කා කියලා ලියන්නත් පුළුවන් ගැටලුවක් නේ. සුබ පතන්නේ කුමක් වෙනුවෙන්ද?
උපන්දිනේ සඳහා උපන්දිනියක් වෙනුවෙන් එච්චරක් නෑන උපන්දිනේ සඳහා කියලා ලිවීම හරියද බලමු ආ දැන් බලන්න සුභවතන්නේ කුමක් වෙනුවෙන්ද එතකොට උපන්දිනේ සඳහා කුමක් සඳහාද කියලා අහන සඳහා කියලා දාන්න දෙන්න හැබැයි මේක හරියම උත්තරේ කාටද කියන්න පුළුවන් කුමක් වෙනුවෙන්ද උපන්දිනයක් වෙනුවෙන් අන්න එක ගැලපෙනවා දැන් මෙහෙම කිව්වොත් සුභ උපන්දිනයක් කියා ඡේද මේ කාඩ් එකේ තියෙන විදිහටම එහෙම ලියපු අය කවුද ඉන්නේ සුභ උපන්දිනයක් කියා කවුද එහෙම ලියුවේ ගැලපෙන්නේ නැහැ නේද ඒ උත්තරේ කුමක් වෙනුවෙන්ද අපිට කියන්න වෙන්නේ උත්තරේ හදලා කියන්න වෙනවා උපන්දිනය වෙනුවෙන් මෙහෙම ලියුවා සුභ උපන්දිනය වෙනුවෙන් කියලා හරිද වැරදි ගැලපෙන්නේ සුභ උපන්දිනය වෙනුවෙන් දාන්නත් බෑ උපන්දිනය වෙනුවෙන් අහන ප්‍රශ්නෙට හරිම දේ වෙන්න ඕන ඒක නිසා උපන්දිනය වෙනුවෙන් කියලා එන්නේ උපන්දිනයට එහෙම බෑ එහෙම එන්නේ කොහොමද සුභ පතන්නේ කුමකටද ඇහුවනම් උපන්දිනයට කුමක් වෙනුවෙන්ද උපන්දිනය වෙනුවෙන් මං හිතන්නේ ඔයාලට තේරෙන නැති සිංහල වලට උත්තර දෙනකොට අපිට ඒ අහන දේට අනුව Taman වෙනස් වෙලා උත්තර ගන්න ඕන හරිනේ සුභ පතන්නේ කවුරුන්ද දැන් හිතන්න බලන්න කවුරුන්ද කවුද සුභ පතන්නේ කල්පනා සඳුනි සංකල්පනා සඳුනි කල්පනා සඳුනි සංකල්පනා වෙන මොකුත් බෑ දෙන්න එන්න හරි 10 බලමු මේ අදහසට ගැළපෙන ඉඟි වැකියක් ලියන්න යම් විපතකින් යාන්තමින් ගැලවීම මර්ධනය හැබැයි වර්ධනය කියද්දි ගන්නේ මහ ප්‍රාණ දයන වර්ධනය වර්ධනය මතක තියාගන්න ලේසි ක්‍රමයක් දෙන්නද යම් දෙයක් වර්ධනය කරන්න අමාරුයිනේ වර්ධනය කරන්න අමාරුයි දැන් අපේ රටේ තියෙන ඩොලර් ප්‍රමාණය වර්ධනය කරන්න අමාරු වෙලා වර්ධනය කරන්න අමාරු වෙලා දැන් අපි හොඳට වැටිලා ඉන්නේ හැබැයි මර්ධනය කිරීම නම් අනිත් එක කරලා තියෙනවා ලස්සනට නේද තේරුණාද යාළුවනේ යමක් මර්ධනය කරන්න අමාරුයි නේද වර්ධනය කරන්න අමාරුයි ඒතකොට අමාරු දයන් ඇවිල්ලා තියෙනවා මර්ධනය කරන්න ලේසි යම් දෙයක් මර්ධනය කරන්න ලේසි ඒතර ලේසි ගාවිලා තියෙන්නේ මේ දෙකේ වෙනස පොඩ්ඩක් මතක තියාගන්න ඔයාලිවි කොයි එකද මර්ධනේ දෙවෙනි එක රේහාරි විභාග ප්‍රතිඵල ඊයේ ප්‍රකාශයට පත්විය ප්‍රතිඵල පළවෙනි එක තියන්න මුකුත් වෙන්නේ නැහැ තියන්න සාමාන්‍ය පරිදි අල්ප ප්‍රාණවලින් පයන්න තමයි වෙනස් වෙන්නේ ප්‍රතිඵල පයන්න මහා ප්‍රාණ හොඳයි වැලහරි බහුවචෙන්ට හරවා ලියන්න දැන් ඔයාලා කියන පුතේ බහුවචනයේට හරවද්දී මොනවද නීති තියෙන්නේ? ඇතා කැලේ සැරිසරුවේ. බලමු බෝඩ් එකේ දාලා. ඇතා කැලේ සැරිසරුවේය. එතකොට බහුවචනයේට හරවද්දී උත්තරපදයේ බහුවචන වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඇතා කියන එක ඇත්තු බවට පත් වෙනවා. අප්‍රාණවාචී පදයක් ආවත් උක්ත පදයේ බහුවචන වීම අනිවාර්යයි බහුවචන කරද්දී. මෙත හරිය වෙනස් වෙන්නේ නැහැ. කැලේ ඒ විදිහටම ලියනවා අපි. සැරිසරුවේ කියන මෙන්න මේ සැරිසරුව. සැරිසරුවු නිසා බහුවචන වෙන්න ඕන. සැරිසරුවෝය. අතීත කාලයෙන්මයි අපිත් මේ උත්තරේ ලියන්න ඕන. සැරිසරුවෝය හරි හොඳේ තව එකක් තියෙනවා සැරිසරුහ
වර්තමාන ඔයාලා ඉන්න සැරි සැර තී දාන්න වර්තමානයේ වැඩේ පැහැදිලිද කාලය වෙනස් වෙනවද නැහැ කාලය වෙනස් වෙන්නේ බහුවචන වීම විතරයි අතීත කාලයෙන් දීලා නම් ඔයාලා ලියන්නත් ඕන අතීත කාලෙම තමයි ඇත්තු කැලයේ සැරි සැරවෝය හොඳයි අපි අවසාන හරියට යන්නේ බහුවචන පද සපත්තුව බහුවචනය සපත්තු සපත්තු කුකුර කුකුරු 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 ආමරය ආමරය දොර දොරවල් දොරවල් නැව 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 හල් එන්නේ හොදේ නැව කියදි හල් එන්නේ හල් අකුර හරි දානවද ඔයගොල්ලෝ හරියට හරි දානවනේ නේද 14 අහන්නේ පිරුලේ හිස්තන සම්පූර්ණ කරන්න ගෙම්බාවදී ඉන්නේ වෙන අකුරු බලන්න මූර්ධජලි සංයක දේ හරි මේ දක්වා ඔයාලට ලැබෙනවා ලකුණු පොඩ ගණන් කළ කියන්නම් ඇත්තටම ගණන් කළ බලමු කීයක් වෙනවද කියලා 6යි 7යි 8යි 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 28 න් කීයක් ආවද බලන්න පුතේ 28 න් ඔයාලට කීයක් ලැබුණද බලන්න 26යි සර් 28 ම නැද්ද කවුරුත් 26යි 26යි සර් හරි බලමුකෝ අපි 27යි සර් කවුද 27 27 23යි සර් ඉෂිනිද 23යි සර් ආයිෂිනි වෙරි ගුඩ් නේ 27 ක 27 27යි ආ 27 හොඳයි පමුදිද පසින්දු ආ පසින්දු ආ පසින්දු වෙරි ගුඩ් 26යි සර් 26 හොඳයි 27යි සර් 27යි දුෂාන් දුෂාන් කීයද කියන්නේ 27 27යි ආ වෙරි ගුඩ් වෙරි ගුඩ් 27යි සර් 27යි දිනෙත් දිනෙත් ඔයා කීයද 28 දිනෙත් කීයද රයන් කීයද විනාන කීයද 28 සර් අම්මා නියමයිනේ 28 ම ගත්තනේ ආ හරි උබුදු නීම්සර 27ක් අරගෙන පෙන්නනවා මට හොඳයි නෙනුරි කීයද 28 නෙනුරි 28 සර් හරියටයි හොඳයි ඉදිසලා මේ මෙන්න මේ සයුරි කීයද සයුරි සපත්තු පරිසරයකට යමු නේද පරිසරය ඔයාලා ලිව්වේ අංක කීයද හොඳයි පුතේ පරිසරයකට යමු එහෙනම් පරිසරය ගන්න අංක කීයද සර් එදා අපි කරේ කීයද දෙවැනි එක දෙවැනි එක සර් තුන්වැනි එක අද තුන්වැනි එක තුන්වැනි එක හරි
පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? සතුන්ගේ ඇලේ ව්‍යාකරණ ශාකයකි. හරි එහෙනම් මේ පේපර් එකට යමු අපි සතුන්ගේ ඇඟි ඇලි ව්‍යාප්ත වන ශාකය කී. මොකද්ද ඔයාලා ගත්තේ උත්තරේට? ඇපල්. ඔයගොල්ලෝ කැමතිද එදා වගේ ප්‍රශ්නයේ පිළිතුරයි කියන්න? හරි එහෙනම් පළවෙනි උත්තරේ දෙන්නම්. පළවෙනි පළවෙනි ගේපුතේ මෙන්න මෙහෙම කැලෑවේ තියෙන ඇපල කියලා වර්ගයක්. පළාතෙන් පළාතට සමහර ලාඩේ කොළ ගෙඩි වෙනස්. නමුත් ඒ ගෙඩියේ තියෙනව නිකන් කටු කටු වගේ ඇඳුමක සතෙක්ගේ හාමක ඇලෙන සුළු ස්වභාවයක්. ඒ විදිහට තමයි ඒ බීජේ තවත් තැනකට යන්නේ. හරි මම අහන අයට අක් ගාලා කියන්න ඕන. හැබැයි නම කියලා ගොඩාක් වෙලෙ ඉන්න බෑ හොඳේ. හරි දැහැමිට අවස්ථාව වැලංග ගහවිල දැහැමි දැහැමිට අවස්ථාව. දැහැමි කියන්නකෝ දෙවෙනි ප්‍රශ්නේ. ඉරබට තරුව පහන් තරුව යන නම් වලින් හඳුන්වන ග්‍රහය වස්තු වන්නේ. උදේ කාලයේ පාන්දර පහමාරට වගේ අහසේ එක පැත්තක. හවස කාලයේ හවස පහමාරෙන් පස්සේ වගේ අහසේ තවත් පැත්තක. මේ කිපුරු ග්‍රහය අපිට පෙනෙන්න ගන්නවා. මේක තරුවක් නෙවෙයි මේක ග්‍රහ වස්තුවක්. නමුත් සූර්යාලෝකයේ වැටුනම ටෙනිස් බෝලේ වගේ මෙයා මේ තරුවක් වගේ පේනවා. ටෙනිස් බෝලයක් වගේ ටික ලොකුට පේනවා. උදේ පාන්දර තමයි හොඳටම බලා ගන්න පුළුවන්. මෙයාට නම් කීපයක් තියෙනවා. අපි කියනවා ඉරබටු තරුව, උදා තරුව, පහන් තරුව ආදී නම්. හැබැයි තරුව කිව්වට තරුවක් නෙවෙයි මෙයා ග්‍රහලෝකයක්. අපි මේ නම් වලින් හඳුන්වන්නේ සිකුරු. හරි දැන් හැමෝම කණින් කියන්නේ මොකද්ද? ඉරබටු තරුව පහන් තරුව කිය කියා කියන්නේ සිකුරු. සිකුරු ග්‍රහ මණ්ඩලයේ දෙවැන්නා බුද්ධ සිකුරු. අපේ මෙයාට අවස්ථාව ඉෂිනි ඔයා කියන්නකො දෙවෙනි එක. මේ සෝරි තුන්වෙනි එක. ජලය ආශ්‍රිතව පිටන උදමන සතකි කටුස්ස. හොඳයි පිළිතුර හරි. අටුස්සා බිත්තර දාන්නේ මේ පස්ස තුල. පස්ස තුල උත්තරය හරි. හිනි වෙරි ගුඩ්. දුල්ෂාන්ට අවස්ථාව හරියයි. හරි දාන්න. රූප වාහිනිය නැළැඹීමෙන් ඇති වාසියක් නොවේ. කියවීමේ රුචිය අඩු වීම. හරියට හරි. උත්තරය හරි. උදේ ඉස්සර කාලේ රූප වාහිනිය ලෝකයට හඳුන්වා දෙන්න කාලේ මිනිස්සු හොඳට පොත් කියෙව්වා. නවකතා, කෙටි කතා, පත්තර ඒ කාලේ වැඩිපුර කිය මේ පොත්පත් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි රූපවාහිනිය ආවට පස්සේ ඒවායින් මිනිස්සු දැනුම ලබා ගන්න ගිහිල්ලා කියවීම නැත්නම් නැති වෙලා පුස්තකාලවල පොත් උස්කනවා, පිටු දිරනවා, කවුරුවත් ඒව ගන්නෙ නැහැ, පිළිගන්නෙ නැහැ. අද කාලේ ඒක වෙලා තියෙනවා. ඔයාලා පුරුදු වෙන්න රූපවාහිනියට යොදාගත්තු කාලයෙන් හරි අඩක් පොත් කියවීමට වෙන් කරගන්න. යෙවීමේ රුචිය අඩුවීම අවාසියක් අපිට තියෙන රූපවාහිනිය නිසා. මේ අපි දුෂාන් ගේ හෙවෙනේ. දුෂාන් චාමික. දුෂාන් ටෙන්නේ ටිකක් අමාරු ප්‍රශ්නයක්. සූර්ය ග්‍රහණයක් සිදු වන්නේ 15ක දිනයක ය. ඔව් උත්තරය වැරදි. දැන් සූර්යානි පුතේ වැහෙන්නේ. සූර්යා වැහෙන්න නම් සූර්යා තියෙන වෙලාවක් වෙන්න ඕනේ නේද? දැන් 15ක දිව හෙන්නේ 15ක ලොකුට හඳ තියෙනවනේ. ඒතර හඳ වැහෙන්නේ. ඒතර චන්ද ග්‍රහණය. එහෙනම් 15ක දි නෙමෙයි. සූර්යා වැහෙන එක මේ අහන්නේ. එතකොට මේක සිදුවෙන්නේ අමාවක පොහොයකදී. මම මේක බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා. මේ බෝඩ් එකේ පේනව නේද ඔයාලට? කියලා බලන්න හැමෝම. සූර්යා ඔන්න අපිට ආලෝකය විහිදුවලා දෙනවා මුළු ලෝකයටම. හරිද? ඒ ආලෝක කිරණ පෘථුවියේ එක පැත්තකට වැටෙනවා. මේ පැත්ත අවුව. අවුව කියන්නේ මොකද්ද? දවාල. අනෙක් පැත්ත රාත්‍රිය.
ආගේ එකටයි මේ වෙන්නේ උනේ එතකොට සූර්යයේ පෘථුවියේ ගෝලයක් ඉන්නවනේ ඒ ගෝලය නිසා තමයි මේ කාරණා දෙකම සිද්ධ වෙන්නේ සූර්යයා ගැන චන්ද්‍ර ගැන එතකොට ඒ චන්ද්‍රයා මේ දහවල් පැත්තට ආවොත් අවුව තියෙන පැත්තට මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඉර නොපෙනී යනවා ඇයි මේ හිරු කිරණ මෙතනට ඇවිල්ලා නවතිනවනේ අර මේක වැදිලා නවතිනවා එහාට යන්න විදියක් මේ කිරු කිරණ එනවා මේක වැදිලා නවතිනවා එක දැනකට විතරක් ඉන්න මිනිස්සුන්ට සූර්යයා නොපෙනී යනවා මේක වෙන්නේ ඉර තියෙන පැත්ත මේ මේ දහවල් පැත්තට මේ හඳ ආවොත් හඳ දහවල් පැත්තට ආවොත් ඒක වෙන්නේ හඳ දහවල් පැත්තට එන්නේ අමාවක පොහොයවල් වල ඒ කියන්නේ කල් මේ රාත්‍රිය හරි කළුවර කාලෙට අමාවක දැන් මේ මේ හඳ අහගෙන හඳ රාත්‍රි පැත්තට ආවොත් මෙතන නේද රාත්‍රි පැත්තට ආවොත් ඉහි බලන්න රාත්‍රී ඉන්න මිනිස්සුන්ට හඳ නොපෙනී යනවා. ඇයි ඒ? සූර්යාගෙමයි මේ හඳ ආලෝකමත් වෙන්නේ. ඒ කිරණ මෙතනින් නවතිනවා. උතනින් යහට යන්න බෑද? හරි. හරි හඳ නොපෙනී යනවා. එතකොට මේ මිනිස්සුන්ට හඳ නොපෙනී යනවා. එතකොට චන්ද්‍රයා රාත්‍රී පැතර එනකොට චන්ද්‍රග්‍රහණය දහවල් පැතරේකොට සූර්යග්‍රහණය. එන 15ක නෙවෙයි නේද? මොකද උත්තරේ? රාත්‍රි සූර්යා තමයි මේ හැමෝටම ආලෝක කිරණ දෙන්නේ. හරිද? දැන් මේ පෘථිවියේ ඉන්න ගෝලයේ හඳ උපග්‍රහයයි. ඉතින් පුතේ මේ හඳ මේ දහවල් පැත්තේ ගමන් කරනකොට අර මිනිස්සුන්ට හොඳට හිරු කිරණ ලැබි ලැබි තිබුණා. හරිද? ඒ වුණාට හිරු කිරණ මෙන්න මෙතෙන්දී චන්ද්‍රයාගේ හැපෙන්න ගන්නවා. ඒවා පෘථිවියට එන්නේ නැතුව යනවා. ඒ හිරු නැල්ලක් වැඩෙන්නේ අර හිරු නැල්ලක්. මෙතන ඉන්න මිනිසුන්ට විතර එක්තරා ප්‍රදේශයකට විතර ඉර නොපෙනී යන සුළු වේලාවකට පැයකට වගේ. ඇයි මෙයා ගමන් කරනවන්නේ? ඒකට අපි කියනවා චන්ද්‍රයා මේ සෝරි සූර්යා වැහුණේ අර සූර්යා වැහුණා. සූර්යා ග්‍රහණය. මේක වෙන්නේ අමාවක කාලෙට. අමාවක පොහේ තියෙන දවල් කාලේ පැත්තට හඳාවොත් නේ. මේක අනිත් පැත්ත දැන් බලමු. හඳ රෑ පැත්තට ආවොත් මේ මිනිසුන්ට හොඳට ආලෝක රාත්‍රිය හොඳට ආලෝකමත් හඳ මේ පැතර ආවම. ඒක වෙන්නේ කොහොමද? සූර්යාගෙම කිරණ මෙයාට වැටෙනවා. වැටිලා ඒක පරාවර්තනය වෙලා මේ පෘථිවියට වැටෙනවා. එතකොට මේ රාත්‍රිය ආලෝකමත්. හැබැයි මේ තුනම එක පෙළට පිහිටියෝ. එකයි එකයි තුන. එතකොට හිරු කිරණ මෙතනින් නවතිනවා. මෙතනින් නවතිනවා. පෘථිවියේ හැපිලා නවතිනවා. මේකට හිරු කිරණ යන්නේ නැහැ. පෘථිවියේ හැවණැල්ලෙන් හඳ වෙහි යනවා. මිනිසුන්ට හඳ පෙනිපෙනී තිබිලා ටික වෙලාවකට හඳ රුපිනියනවා. ඒ පසළොස්වක කාලෙක ඒකට වෙන්නේ හඳ වැහිච්ච නිසා චන්ද්‍රග්‍රහණය. මෙතන කිව්වේ මම ඉර වැහිච්ච නිසා සූර්යග්‍රහණය. එතකොට සූර්යග්‍රහණය වෙන්නේ අමාවකවල චන්ද්‍රග්‍රහණය වෙන්නේ පසළොස්වකවල. ලොල්ලු. ඉතින් මතක තියාගන්න පොඩි දෙයක් තියෙන්නේ. සූර්යග්‍රහණය. චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණේ සූර්යා වැහෙනවා දවල් කාලයේ අමාවක චන්ද්‍රග්‍රහණේ චන්ද්‍රයා වැහෙනවා රෑ කාලයේ පසළොස්වක රට වන්න රූපය ඔව් රූපය කොහොමද මේ රූපේද මේ රූපයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට පෘථුවියට අවුව වැටි වැටි තිබිච්ච වෙලාවක හඳ මැදට ඇවිල්ලා පැන්නා හඳ මැද තියෙනකොට තමයි සූර්යා වැහෙන්නේ හඳ පිටින් තියෙනවා නම් ඒක චන්ද්‍රයා වෙන්නේ. හරි. එතකොට මේක තමයි සූර්යග්‍රහණයක අවස්ථාවක්. අපි ඉදිරියට යමු. අමාවක හරි හොඳේ. සානුජයට අවස්ථාව. ශ්‍රී ලංකාවේ බෙදාති පළාත් ගන්නවන්නේ නමයකි. Very good. නවයයි හරි දාන හරි අය. අමිතු මන්තුල
උදරයේ ඇති එන අවස්ථාව වෙන කෙනෙකුට දෙනවා අමිතුබට ඇහුන්නේ නැහැ හොඳේ සනලි මීන්ස දීලා අවස්ථාව උදරයේ ඇති පැසක් මත තම පැටවුන් දමාගෙන යන සතෙකි කැංගරුවා හොඳයි උත්තර උනා රූපත් බලන්න පුතේ හරි විස්තර කරන්න ඕන තැන්වල මම විස්තර කරලා කියා දෙන්නම් උත්තර හරි දාන කැංගරු ඕස්ට්‍රේලියාවේදී ජීවත් වෙන්නේ මේ සත්තු ඊළඟට අවස්ථාව හිරුනි පබසරාට කැප්ටන් ඩෝසන් කුළුණ පිහිටා ඇති ප්‍රදේශය වන්නේ කඩු ගන්නාව Very good උත්තරේ කඩු ගන්නාව මේ තියෙන්නේ කුළුණ ඒ පාර හැදුවේ ඩෝසන් කියන ස්වාමිවරයා එංගලන්ත ජාතිකයේ එයා මැරුණා ඊට පස්සේ ඒ කාලේ එයා සිහිපත් වෙන්නේ මේ හැදුවේ ශය මයන් මනම් බේරි උත්තරේ කියන්න බලන්න රූපේ දැක්වෙන්නේ කවුද කියලා අහනවා දැක්වෙන පුද්ගලයා වන්නේ ආනන්ද කුමාරස්වාමි මාතා Very good රූපය අනුව කියන්න පුළුවන් අපේ රටේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ග්‍රන්ථ 500කට වඩා රචනා කරපු කෙනෙක් වැඩිපුර ඉංග්‍රීසි භාෂාවෙන් එංගලන්තයෙන් එයාට ලොකු සැලකිල්ලක් තියෙනවා ඒ කියන්නේ එංගලන්තේ පාඨකයන්ට ඇමරිකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩිපුර ඊළඟ අවස්ථාව සඳනි සුලක්ෂණාට චලනයකදී හැකිලෙන ශාක පත්‍රයකින් ඉදි කුම්බා හොඳයි වෙරි ගුඩ් උත්තරය හරි දාන්න ඊටක ලේසි හොඳේ ඊට පස්සේ මල්කි මල්කිට අවස්ථාව ලංකාවේ ජාතික පක්ෂියා වන්නේ වලි කුකුලා හොඳයි ඒකදේශික සහ එයාගේ වර්ණ දෙකම සැලකිල්ලටගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා අපේ රටේ හොඳම ජාතික පක්ෂියා විදියට වලි කුකුලා තෝරගමු කියලා රේ තුන හොඳයි ඊළඟට අවස්ථාව ඔනිත් මගේ සිතේ නිවීමෙන් ලැබෙන සැනසීම සැනසිල්ල මට දැනේවා මගේ අහලුවන්ටත් දැනේවා මෙසේ කියන්නේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ ප්‍රාර්ථනාවේදී ඔව් පුතේ දැනේවා වේවා ආදී වශයෙන් විස්මය ආදී ලකුණත් එක්ක දෙන්නේ ප්‍රාර්ථනාවල්නේ ප්‍රාර්ථනා කරන්නේ අදිෂ්ඨානයක් නම් කරනවාමයි වෙනවාමයි ලබනවාමයි එහෙමයි එන්නේ මේක ප්‍රාර්ථනාවක් හරි උත්තරේ හරි තෙනුරි 13 යාට වැඩි බරක් උස් තැනකට ඉසවීමට වඩා සුදුසු ක්‍රමයකි ආනත තල Very good ඉස්සර කාලේ පුතේ අර ගස් ඉරන විදිය දන්නවද ඔයගොල්ලෝ ඉස්සර කාලේ ගස් ඉරලා තියෙන්නේ ලොකු කොටයක් අට්ටාලයක් උඩට අරගෙන ඉරලා තියෙන. අන්න ඒ වගේ ලොකු බරක් උඩකට ගන්න අද කාලෙත් පාවිච්චි කරන්නේ ආනත තලය. දැන් මම මේ රූපේ ඔයාලට ආනත තලයක් පෙන්වුම් කරනවා. හරි දාන්න. ඔයා කිව්වේ ආනත තලය තමයිනේ. තෙනුරි හරි. ශාසිනී සිතාරාට අවස්ථාව එයා නැහැනේ අපි සේනායා නිහන්සි සේනායට අවස්ථාව පලා වර්ගවල පෝෂදායි සරි හාල්මැස්සන් වැනි කුඩා මාළු ආහාරට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන්නේ කැල්සියම් Very good කැල්සියම් කුඩා මාළු වල කැල්සියම් බහුලව අඩංගු වෙනවා උත්තරීට කැල්සියම් කියලා ගන්න පුළුවන් 15 ඉම්හාන ම
පලවර්ගවල පෝෂක ගුණ ආරක්ෂා වෙන අවස්ථාවකි. අමුවෙන් ආහාරයට ගැනීම. Very good. බොහෝ මේ එළවලු පලවර්ග මුවින් කනකොට පෝෂක ගුණ කොහොමවත් විනාශ වෙන්නේ නැහැ. තේරුණා නේද? ඕගොල්ලොන්ටත් ගෙදරදී හදලා දුන්නොත් අමු සම්බල අමුවෙන් එළවලුවක් හදලා දුන්නොත් ඒක කන්න ඕන වැඩිපුර 100ට 100ක්ම පෝෂක ගුණේතර ලැබෙනවා අපිට. ලිපේ තියලා තැම්බුවොත් පොඩ්ඩක් හරි ඒකට හානි වෙනවනේ. මේ ගිම්හාන වෙරි ගුඩ් හරි උත්‍රය උත්‍රේ තුන. අපි යනවා දසුන් නිම්සට අවස්ථාව. මුහුදට මා ඉන්නෝ දිස්ත්‍රික්කයකි රත්නපුර. Very good. රත්නපුර මුදට මායිම් වෙන්නේ නැහැ. රට මැද තියෙන එක. ගාල්ල එහෙම මුද අයිනේ තියෙන්නේ මන්නාරම මුහුද ආසන්නයි ඒක දූපතක්. මේ තියෙන්නේ රත්නපුර. පේනෝ නේද රට මැද බව? විදුෂර අවස්ථාව. අප්‍රේල් මාසයට පිපෙන මල් වර්ගයකි. එරවදු ඇහැල. වැරදි. ඉරබදු ඇහැල වැරදිනේ. අප්‍රේල් මාස ඇහැල දැන් ගණන් කරලා බලුවත් එහෙ ඉන්නේ නැහැ නෙමෙයි බලන්න. දුරු තුනවන් මැදින් බාක් වෙසක් පොසොන් ඇසල. ඇසල 7 වෙනි මාසෙට ආයිති වෙන්නේ. ජූලි. ඒ අප්‍රේල් මාසෙට විතරක් පිපෙන මල් වර්ග දෙකක් ඉරබදු බක්මි. බක් කියන්නේ මේ අප්‍රේල් මේ දුරු තුනවන් මැදින් බක්. සමහර මල් වලට නම ලැබිලා තියෙන පිපෙන මාසෙන්න. ඔන්න බලන්න බක්මි වලේ හැටි. රඹුටන් ගෙඩිය වගේ. හරිම සුවඳයි ওই මල. ඒ වගේම මේ පොඩි ගස් නෙමෙයි. කොස් ගස් විතර ලොකු ගස් තියෙන මේ වායි. සමහර පළාත්වල හැදෙනවා. තෙත් කලාපී මේ ප්‍රදේශවල බහුලව තියෙනවා. බහුලව කියන්නේ ගොඩක් නෑ මේ වඳ වියාමේ තරියෙන්ට ලක්විච්ච ශාක මේ. බක්මි. උත්තරේ මොකද්ද එහෙනම්? 1. මලේෂියාට මලේෂියාට අවස්ථාව. රූපයේ දැක්වෙන වගා බිමෙහි ඒ අකුරෙන් දක්වා ඇති වටේට සිටුවිය හැකි ශාක වන්නේ දාස් පෙතියා. ඒක චුට්ට බලා ගන්න. මේ මං හිතන්නේ මලේෂියා වෙරි ගුඩ්. හරි උතේ අපි සැලසුම් සහගත වගා බිමක්. මේක පොඩි ඉඩක නෙමෙයි. අඩි 15ක් 20ක් අල්ලලා රවුම් කීපයක් ගහ ගන්නවා. ලණුවක් භාවිත කරලා මෙද කණුවක් හිරවගෙන මෙහෙම රවුම් කීපයක් ගහ ගන්නවා. අඩියක් වගේ පළල අඩි එකමාරක් විතර පළල හිම ගහ ගන්නවා ඈ. ගහලා මේ අපි ඒකේ වටේට හිටවන්න ඕන වගාව සත්තුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සුදුසු දෙයක්. අතු දාස් පෙතියා එක පැත්තක, පහ දාස් පෙතියා එක පැත්තක, වටේ රාමුව දාස් පෙතියා. දන්න ඒ කියන්නේ හේතුව මොකක්ද? මැද හරියේ තමන්ට කැමති දේවල් පුළුවන්. මේ හරි මැද ගස් ලැබු ගහක් පිටවනවා නම් වඩාත් හොඳයිනේ. උත්තරේ හරි දාස් පෙතිය හරි. ඊළඟ පසිඳු පවසර. කබරයාගෙන් පරිසරයට සිදුවන සේවාවකි. හානිකර සතුන් විනාශ කිරීම. Very good. පසිඳු හරි උත්තරේ. බලන්නකෝ රූපේ මන් දක්වලා තියෙනවා මේ වගේ දෙයක්. මේ වගේ නරක නපුරු සත්තු අපිට හානි කරන සත්තු පරිසරයේ ඉන්නවා නම් ඒගොල්ලෝ විනාශ කිරීම කබරගොයා වගේ සත්තු කරනවා. උත්තරේ හරි දෙවෙනි එක හරි. දිනෙත් අවස්ථාව. දිනෙත් හර්ෂණ. අපවට ඇති වාතය සම්බන්ධ වැරදි ප්‍රශ්නය වන්නේ. ඔයා කියන්නේ ඉතල මෙතන තියෙන විශේෂ වචනේ මොකද්ද මේ ප්‍රශ්නේ තියෙන? මේ ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නය. වැරදි يعني වැරදි දේ අහන්නේ. වාතය පිළිබඳ වැරදි දේ. ඔව් කියන්න බලන්න. වාතය ඇසට නොපෙනේ. ඒක හරිනේ. ඇහැට පේන්නේ නැහැ.
උත්තරේ වාතයේ ඇසට නොපෙනේ කියලා ගැහුවොත් ඒක ලකුණු දෙන්න අමාරුයි. වැරදි ප්‍රකාශය අහන්නේ. දැන් බලමු. ඔන්න අපි ජීවත් වෙන පෘථිවිය තියෙනවා හැමෝම කිමුණ බලා ගන්න මේ අපි ජීවත් වෙන පෘථිවිය. මේ පෘථිවිය වටේ පුතේ කිලෝමීටර 50ක් විතර ඈතට විහිදෙන වාතයේ පිරුණු ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ වාතය තියෙන්නේ අපිට ඇහැට පේන්නේ නැහැ මේවා. පෘථිවිය සූර්යයා වටා යාමේදී මේ වාතයේ සහිත ප්‍රදේශය අරගෙන යන්නේ. හොඳින් අහගන්න හොඳේ අපි ආවට පරිසරයේ එක තියෙනවා. වාතයේ ඇසට නොපෙනේ කියන එක හරි පේන්නේ නැහැ ඇතට. ඊට පස්සේ දෙවෙනි උත්තරේ මොකද්ද කියන්නේ හැමෝම දෙවෙනි උත්තරේ දෙන්නේ මොකද්ද? වාතයට බරක් නැත. වාතයට බරක් නැත කියනවනේ. ඔයාලා ඉන්න ඒකට ක්‍රියාකාරකමක් තියෙනවා මෙන්න මෙතනම එන වෙන්නේ බැලුම් බෝලයක් ගන්නවා හරිද බැලුම් බෝලයක් අරගෙන මේ වගේ තරාදියක මේ බැලුම් බෝල දෙක එල්ලනවා සමාන එල්ලලා බැලුවම සමානයි මේ පැත්තේ වලට අර පැත්තේ වල සමානයි ඊට පස්සේ එක බැලුම් බෝලයක් නැවත අරගෙන ඒකට හුලං ගහලා එල්ලනවා හරිද මුලින්ම මම නිකන් එල්ලුවේ නිකන් එල්ලුවම සමානයි හුලං ගහලා එල්ලනවා එල්ලුවාම ඒක පිහිටන්නේ ළමයි මෙන්න මෙහෙමයි මේ පැත්ත බර අඩුයි පැත්ත උඩ යනවා බර වැඩි වෙලා අර හුලන් දින පැත්ත මෙන්න මෙහෙමයි එන්නේ දැන් මොකෝ මේ එන්නේ ඔය වගේ වාතයට බරක් තියෙනවා ටයර් බලන්න ලොරියක හරි කාර් එකක හරි ටයර් එකකට නිකම් හිස් ටයර් එකකට ටයර් එකක් බර මෙන්නොත් බර සාමාන්‍යයෙන් අපි කියමු කිලෝ 50ක් තිබ්බයි කියලා ඒකට හොඳට හුලන් ගහලා 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 මැන්නොත් ඒක 60ක් විතර තියෙනවා. බර වැඩි. එයනෝ වාතයේ බරක් තිබේ. දැන් ඔය ප්‍රකාශයේ තියෙනව නේද වාතයේ බරක් නැත කියලා. නැත කියන්නේ බෑ ඒක වැරදි. වැරදි ප්‍රකාශයේ වාතයේ බරක් නැත කියන එක. වාතයේ බරක් තියෙනවා. අවසාන උත්තරේ කියන්නේ බලන්න. වාතයේ ගලන්නේ නෑ. ඔව් ඒක හරි. වාතයේ දැන් මෙහෙමයි. පෘථුවිය සූර්යාගේ වටේ ගමනක් යනවා කියන්නේ. යනකොට වායු ගෝලයක් අරගෙන යන්නේ. දැන් මේ පෘථුවිය තමන්ගේ වටේ කැරකීම නිසා මේ වාතය එහෙම එහෙ චලණය වෙන සුළුයි. ඉගෙන ගවර යනවා. අඩු වැඩි තැනක ඉඳලා අඩු තැනකට ගලාගෙන යනවා. ඒකට අපි කියනවා සුළඟ කියලා. ගලා යන සුළුයි. මේ දවස්වල සුළඟ හොඳට තියෙනවා. සුළඟ කියන්නේ වාතය ගලා යාම. හරි දැන් එහෙනම් හැමෝම මේක සැරේ කියන්න මොකද්ද වැරදි ප්‍රකාශය? වාතයට බරක් නැත කියන එකනේ. මෙන්න මම අර පරික්ෂණයක් පෙන්වනවා ඔයගොල්ලොන්ට. බරක් තියෙනවා ඒ කියන්නේ හොඳේ. හරි අපි ඉදිරියට යමුනේ. අපි අවස්ථාව ඊළඟට දෙන්නේ. දිනාල්ට අවස්ථාව දිනාල්. දිනාල් නෑනේ. ඒ අවස්ථාව ගන්න සඳනි සුලක්ෂණ. අපි දෙදී ගිරය වැඩිපුර යදාගනු ලැබුවේ නෑ මාලිමාව කෙනෙක් කිව්වේ නෑ අපි මාලිමාව භාවිතා කරන්නෙක් වන්නේ ගවේෂකයන් ඔව් මාලිමාව භාවිත කරන්නෙක් තමයි ගවේෂකයන් ගවේෂකයන් කියන්නේ රටවල් වලින් තවත් රටවල් වලට නැව් හරහා නැව් වලින් තවත් රටවල් ස්ගාගෙන යන අය වගේ ගවේෂකයෝ ඒගොල්ලෝ පාවිච්චි කරන සතන හොඳයි මින්කි දිනායා පුවක් කැපීමට අතීතයේදී ගිරය වැඩිපුර භාවිත කළේ පුවක් කැපීමට හරි හරි දාන හරි අය ගිහන්සාට අවස්ථාව භාවිත කරන හෙල්ලය තැබිය යුතු ස්ථානය ක්‍රීඩා කාමරය මොකද හේතුව එය ක්‍රීඩා උපකරණයක් නිසා හොඳයි නදුෂ
බල්බේ සූත්‍රිකා අම්මි හැබැයි අපිට ඇහුනේ නැන්නේ නේද දුෂෝ ඔය උත්තරය බල්බේ සූත්‍රිකා තන ඇත්තේ තව කම්බිවලි ඔව් ඒක නම් වැරදි උත්තරය සූත්‍රිකාව තම කම්බිය නෙමෙයි තෝමස් අල්වා එඩිසන් බල්බය නිපදවන්න උත්සාහ කළානේ වාර 909 එයාට ඕන උනේ ලෝහමය කෙන්දක් දල්වන්න ඊගෙන එයා කම්බිවන්න නැහැන්න අතදා බැලුවා හැබැයි එතකොට දැන් මේ ආධාරක මේ දෙකක් මේ තියෙන්නේ ඒකට තමයි මේ සූත්‍රිකා කම්බිය දාන්නේ මේක හරි වටිනා කම්බියක් හොදේ එතකොට මේ සූත්‍රිකාවට අරගත් යන්දිමට එයාගේ වැඩේ සාර්ථක වුණේ ටන්ස්ටන් කියන ලෝහයෙන් ලු මොකක්ද ලෝහය ටන්ස්ටන් සාර්ථක වුණේ ඒ තඹ කම්බියත් වැරදි ඒ කියන්නේ ඒක සාර්ථකුනේ නෑ එයාගේ යා වාර ගොඩාක් අතදා බැලුවා අන්තිමට හරි ගියේ මේ ටන්ස්ටන් කියන ලෝහය නෙතුල්ට අවස්ථාව නෙතුල් පාද 8ක් කියන එක නෙතුල්ට එහෙනම් ඉතකන් ආ නෙතුල් කියන්න හරි ඔව් නෙතුල් අපිට උත්තරය ඇහුනේ නැහැ හැබැයි මේ අපි මේ අවස්ථාව දිනාල්ට දෙන්නම් දිනාල් කියන්න බලන්න උබුදු නීම් සර පාද 8ක් ඇති සතෙකු වන්නේ මකුලුවා. ඔව් පාද 8ක් තියෙන්නේ මකුලුවාට. කැරපොත්තට තියෙන්නේ 6යි කෘමියේ. බලන්න මේ මකුලුවාගේ හැටි. එක පැත්තක 4යි අනිත් පැත්තේ 4යි. ඊට පස්සේ තන්දලි කවිත්මා සිතියමක් ඇසුරින් අහන්න. කිව්වේ නැති කෙනෙකුට ආස්තාව කැමති කෙනෙක් සී අක්ෂරයෙන් දක්වන ගංගාව වන්නේ මහවැලි ගඟ සී අක්ෂරයෙන් දක්වන ගංගාව මහවැලි ගඟ හරි 26 27 කැමති කෙනෙකුට පුළුවන් සී අක්ෂරයෙන් දක්වන පළාත වන්නේ බස්නාහිර බී අක්ෂරයෙන් කියපු නැතිය කියන්න ඕන නේ බී අක්ෂරයෙන් දක්වන පළාත බස්නාහිර පළාත හරි ඊළඟ කියන්න. ඒ අක්ෂරයෙන් දක්වන පළාත වන්නේ උතුරු පළාත. ඒ අක්ෂරයෙන් දක්වන පළාත උතුරු පළාත හරි සිටියමේ ඉහළ කෙළවර උතුර. 29 කවුද කියන්නේ? හම්බන්තොට දිස්ත්‍රික්කයේ දක්වන අක්ෂරය වන්නේ D. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දක්වන අක්ෂරය D හරි. ඉසිනීක මෙම නිර්මාණය වටා ඇති රාම සෑදීමට වඩාත් සුදුසු වන්නේ රිබන් පටු. ඒක අපි පොඩ්ඩක් බලමු. හතර වසරේ තියෙන පුතේ පාඩමක් ඔයාලට මේ කොරෝනාත් එක්ක කරාද්දන්න ඒ වැඩ පාඩමක් අපිට කළ හැකි වෙනස්කම් කියලා. ඒ කිය අපි බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරනවා. අඩදාසික හරි රෙදි කැල්ලකුණක් පුළුවන්. අපි මොනවා හරි චිත්‍රයක් හරිද? මොනවා හරි නිර්මාණය කළා ඒක වටේට මේ රාමුව ලස්සන කරගන්න රිබන් පටි කොටස් තුනකින් අර පත්තෑයි ගොතන්න වගේ ගොතලා මේක වටේ අලවනවා එතන මහන්නත් පුළුවන් රිබන් පටි ගත්තේ හොඳයි රිබන් පටි මතකයි නේද උත්තරය රිබන් පටි දැන් බලන්න 30න් කීයක් ආවද කියලා 27යි සර් කැට් එකට දාන්න බලන්න හැමෝම එක වතාවයි දාන්න ඕන ඒක හැදුවා
මේක හැදුවද ඔයාලා හොඳයි චැට් එකට දාන්න එක වතාවයි දාන්න ඕනේ නැත්නම් මට කියවන්න බැහැ හැම වෙලාවෙම ඔයාලා ගත්ත ලකුණු දාන්න සර් 30 29 හරි 29 ගොඩක් අය ඉන්නවනේ අමුදි අමුදි 27යි නේද දිනාල් 28යි සදනි 28යි දිනාල් 25 උනිත් 30න් 30යි උනිත් නේද අමුදි 29යි සයුරි 29යි අදනි 27යි එනුරි 28යි විශාල් 28යි අමිතු මන්තුල 27යි යසාරා සිහයයි නදූෂ 29යි ඉරුණි 27යි සේනායා 29 දැහැමි 29යි අදීෂ තදේ 30යි සේනුමි සනුලි මින්සදි 25යි ප්‍රබුදු නිම්සර 30යි නේද අසින්දු පබසර 29යි දුල්ෂාන් 29යි මල්කි 29යි සදේව් 29යි ගොඩක් අය හොඳයි හරි හරිනම් මේ පේපර් එක 25 පැනලා යන්න ඕන නේද නැත්තම් ලකුණු අඩු වෙනවා අපි දැන් ආයෙ ඉරිද හම්බ වෙන්නේ මොන විෂයෙන්ද පුතාලා? ගණිතයේ විෂයෙන්. ඉතාල වැදගත් ගණිතයේ කොටස. එදාට පේපර් එක ලියලා තියාගන්න. මං හිතන්නේ එදාට තියෙන්නේ අපි අංක 4 වෙන්න ඕන අවසාන එක. හරි. අපි එහෙනම් අද නවතිනවා හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන්.